හමදානට ඔගලේ හැමෝම ගොඩාක් ආදරෙන් වෙනදවගේ මදු රජපක්ෂ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද අරගෙන ආවේ බබත් එක්ක මගේ වැඩ කරගන්නේ කොහොමද කියලා, විශේෂයෙන්ම රෑ කාලේ මගේ වැඩ ටික කරගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා බබාගේ වීඩියෝස් ගේන්න කියලා. ඔන්න ඒ නිසා ඔයගොල්ලන්ට කැමති වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ වෙලාව කියවොත් වෙලාව හරියටම 6ට වගේ ඇති. ඉතින් රැයට තමයි බබාගේ වැඩ එහෙම ගොඩක් මට තියෙන්නේ. ඉතින් මම වෙලාව හරියටම කලමනාකරණය කරගෙන තමයි මගේ වැඩ ටික කරන්නේ. ඉතින් බබත් එක්ක ඇත්තටම කරන්න හරි අමාරුයි. මොකද යා හැමදෙස්සෙම දැන් නිදිය ගන්නේ නැහැ. ඉතින් දැන් මන්නේ නිදි අතර ඉක්මනට කරන්න හදන ඇඳස් කරගන්න එක. ඉතින් ඇඳ අස්කර කර ඉන්න අතරේ තොන්න බබා නැගිට්ටා. ඉතින් පොඩ්ඩක් එයාට කිරි දීලා චුට්ටක් එයා මේ වගේ නලව ගත්තා. ඊළඟට එයාත් එක්ක ඉතින් පැය භාගයක් වගේ එතනට වෙලාව ගියා. ඊට පස්සේ එයාව කොට්ටකින් තියලා නැවත මම ඇඳ අස් කරන්න ගත්තා. ඉතින් මම බබාගේ රෝම් එකට මෙන්න මේ ඩස්ට්බින් එක ගත්තා, සෙන්සර් එකක්. ඉතින් මට හිතෙනවා ගොඩක් චුට්ටක් පෙන්නන්න ඕනේ කියලා. මොකද මේ වගේ දේවල් වලට ආසයි ඉන්න නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකට මේ වගේ බැටරි දෙකක් දාන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන. ඉතින් කැමති නම් ඔන්නවාට මෙන්න WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා කැමති කෙනෙකුට ගන්න පුළුවන්. ඊට පස්සේ මම ටග් ගාලා ඇඳස් කරලා බබාව කොට් එකෙන් අයින් කරලා ඇඳෙන් තියපා. එකම තැන බබාව නිදි කරවන්නේ නැහැ. ඉතින් චුට්ටක් මේ වගේ ඇඳෙන් තියලා මම ඊළඟ වැඩේ කරන්න ගියා. බබාව ඉක්මනට නිදි කරලා මම මේ හදන රෑ කෑම එක ලෑස්ති කරගන්න. ඉතින් මට දවල්ට විතරයි කෑම හදාගන්න පුළුවන් වුණේ, රැටත් එක්ක හදාගන්න බැරි වුණා. ඉතින් මම මේ ටක් ගාලා හදන කෑම එක ලෑස්ති කරගන්න. ඉතින් මම විශේෂ දෙයක් හදන්නේ නැහැ, හරිම සිම්පල් දෙයක් තමයි ලෑස්ති කරගන්නේ. ඉතින් මම බාස්මති හාල් තමයි මේ ලිපේ තිබ්බේ. ඊට පස්සේ ඒකට හරියන චිකන් එකක් තමයි මම ලෑස්ති කරගන්න හදන්නේ. ඉතින් චිකන් එක හදන්නේ මම සේර, ලූණු, ඒ වගේම සුදුරුන් ටිකක් වැඩිපුර දාලා. ඉතින් මේ දේවල් ඔක්කොම සුද්ධ කරලා මේ වගේ චොප් කරගන්නවා. ඒ අතරේ මම චිකන් ටික පොඩ්ඩක් තෙල් දාලා බැදෙන්න තිබ්බා. යාන්තමින් මෙන්න මේ වගේ බැදීගෙනදී මම අර චොප් කරගත්ත දේවල් ටික මේකට දාගන්නවා. ඊට පස්සේ වඩ පුළුවන් කැලමිස් ටිකක්, ගම්බිලිස් ටිකක් එකතු කරන්න. මේකට වතුර ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ සෝයා සෝස් ටිකක්, ඒ වගේම තක්කාලි සෝස් ටිකක් එකතු කරලා රසවත් කරගන්න පුළුවන්. ඉතින් මේ චිකන් එක හදන හරිම ලේසි. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට කියනවා හදලා බලන්න කියලා. ගොඩාක් රසයි මේක. මේකත් එක්කම කන්න පුළුවන්. විශේෂයෙන්ම මේ චිකන් එක හදනවා නම් බාස්මතී හාල් උයන්න, එතකොට තමයි ඒක ගොඩක් හොඳට ගැලපෙන්නේ. ඉතින් චිකන් එකත් හදාගත්තට පස්සේ ඊට පස්සේ මම සලාඩ් එකක් ලෑස්ති කරගන්නවා. ඒකට අවශ්‍ය කරන දේවල් ටිකත් මේ වගේ කපලා කරලා තියාගන්නවා. සලාඩ් එක කෑම කදී තමයි මම ඊටු ටික හදාගන්නේ. උයන්න හරියටම මට විනාඩි 40ක් වගේ තමයි ගියේ. ඉතින් ඒ අතරෙදි බබා නැගිටලා හිටියා. මම ටග් ගාලා වොෂ් එකක් දාලා බබාව ළඟට ගත්තා. ඉතින් එයාත් එක්ක චුට්ටක් මේ වගේ ළඟ තියාගෙන ඉන්නවා මං පැයක් වගේ. ඉතින් මේ අතරේ චුට්ටක් එයාව නිදි කරගත්තා. නිදි කරලා කොට් එකට දැම්මා මෙන්න මේ විදියට. ඉතින් මට කරන්න තව වැඩ ගොඩක් තියෙනවා. මොකද බබාගේ රිදි මදින්නත් තියෙනවා. ඉතින් දැන් මේ හදන්නේ බබාව නිදි කරලා කොට් එකට දාලා රිදි ටික මදින්න. රිදි ගොඩක් තියෙනවා මදින්න. ඉතින් මේ විදිහට මම ඔක්කොම ටික වැද ගන්නවා. මොකද මම රෙදි වොෂින් මැෂින් දාන්නේ නැහැ, අතේම තමයි හොදන්නේ. රෙදි ටික මැදලා මේ වගේ කබඩ් එකට පිළිවට දා ගන්නවා.
ඒ අතරේදී මට කරන්න පොඩි පොඩි වැඩ වගේකුත් තිබ්බා. ඒ ටිකත් මම ඉවර කරගත්තා. ඉතින් බබා රෑට නම් කොහොමත් නිදියන්නේ නැහැ. ඉක්මනට නැගිටිනවා. ඉතින් බබා අට අමාරේ ඉඳලා නිදියගත්තේ නැහැ. අතේ තමයි හිටියේ. ඊට පස්සේ චුට්ටක් මම රෑකෑම අරගෙන හිටියේ. නමුත් අර බබාට කිරි දෙන්න නිසා චුට්ටක් බඩගිනි. ඉතින් මම බබාව හස්බන්ඩ් ළඟ තියලා මේ වගේ තේකක් හදාගන්න ගියා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බබත් එක්ක මේ දවස්වල වැඩ වෙන්නේ. ඉතින් ගොඩක් වීඩියෝස් කරගන්න අමාරුයි මොකද බබත් එක්ක ඉන්න නිසා. ඉතින් ඔයගලන්ට ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඉතින් මම මේ වීඩියෝ එකේ නාවේ අනිවාර්යයෙන්ම වැඩ කරන කම්මැලි අයට චුට්ටක් කම්මැලිකම නැති වෙලා වැඩ කරන්න ආස වෙන්න හිතන විදියට. ඉතින් ආයෙ ඔයගල හැමෝටම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. සිල දිනාටම සුබ දවසක්.